මධ්‍යම කඳු කරයට අධිකව වැසි පතිත වීම නිසා වලපනේ ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීම හා මාර්ගවලට ගස් පෙරලීම් සිදු ඇති බව අප වාර්තාකරු පැවසුවා. එමෙන්ම පදියපැලැල්ල නුවරඑළිය පදියපැලැල්ල වතුරට නුවරඑළිය හයි ෆොරස්ට් මාර්ගයන්හි ගමනාගමනයට බාධා එල්ල වුණත් ප්‍රදේශීය ජනතාව පොලිසිය හා පළාත් මාර්ග අධිකාරිය එකතුවෙන් එම තත්ත්වයට පිළියම් යොදමින් සිටිනවා. එමෙන්ම මඩකලපුව ප්‍රදේශයේ දැඩි වර්ෂාවක් පත්ව වූ අතර ගෙවුණු පැය 45 තුළ මිලිමීටර 152ක වර්ෂාවක් ලැබුණු බවයි දිස්ත්‍රික් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ නිසා මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති අතර කිසිදු ජීවිත හානියක් වාර්තා නොවුණත් ජනතාවගේ දෛනික වැඩ කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. එසේම ඊයේ දිනේ මඩකලපුව නාවක්කුඩා ප්‍රදේශයට හමා අතද සුළං තත්වයක් හේතුවෙන් නිවාස 15කට හානි වුණා. වර්ෂාව හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානයේද ජලයෙන් යට වුණා. මෙයින් මගින්ට දැඩි අපහසුතාවයක් ඇති වුවත් දුම්රිය ගමනාගමන කටයුතු බාධාවකින් තොරව සිදු කරන බව දුම්රිය පාලනාධිකාරිය සඳහන් කළා. එමෙන්ම නුවර මහියංගනේ මාර්ගයේ හුන්නස්ගිරි ප්‍රදේශයේ නායෑමකින් මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති වී තිබෙනවා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කලගුණ විද්‍යාඥ අනුෂා වර්ණසූරි මහත්මිය සඳහන් කළේ දිවින වටා වූ මුහුදේ සුළගේ වේගය පැයට කිලෝමීටර 70ක්ව පැවතිය හැකි බැවින් දීවරයින් අවධානයෙන් පසුවේ යුතු බවයි.